නමවන විදායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමන් ගල්ගම්බුව මේ ඓතිහාසික විජයග්‍රහයේ ජන රැලියට සම්බන්ධ වෙන අවස්ථාව Sri Lanka Podujana Peramune Janadhipati Apekshaka Namal Rajapaksha Mahatata Sahaya Palakaramin Galgamu Nagaredi Janahamuwak Pavattuna Me Sandaha Paksha Kriyakarin Rasak Sahabhagi Wuna Me Jati Araksawen Tona Ehemanan Api Hitagant Ona Jatiyata Agamata Ratata Adare Karana Miniyek Ekkai ඒ තමයි තව අවුරුදු 30කට මේ රට බාර දෙන්න පුළුවන් නායකයා නාමල් රාජපක්ෂ කියන එක මතක තියාගන්න ඕන. දැන් මේ ගිය ගොයියෝ ගැන බලන්නකෝ. ගිය අය මාර බඩු. සමහරු හිතුවා අපිට කවුරුත් නැති වෙයි කියලා. හැබැයි මතක තියාගන්න ඕන මේ ගිය අය නිසා ඉස්සරහට එන්න බැරුව හිටිය ප්‍රාදේශීය සභාවල සභාපතිතුමාලට නැවත ඉස්සරහට එන්න පාර කැපුණා. දැන් සජිත් ගාවට එන්නේ එක දවසකෙත් ඉන්නවා රවුෆ් හකීම් මාවා කියලා කියනවා. මෙතරක රවුෆ් හකීම් හිටියේ කොහෙද? අපි ළඟද? දිගම්බරම් මාවා කියලා නිවුස් එකේ දානවා. මෙතරක දිගම්බරම් හිටියේ කොහෙද? ඒ නිසා සජිත් ප්‍රේමදාසර මේ රටේ බලයට එන්න බෑ. අනුරු කුමාර් දිසානායක පරාදයි. මේ මහ පොළොව තුල පැල කරන්න පුළුවන් බීජය මහින්ද චින්තනය. ඒ මහින්ද චින්තනයේ ජාතික ආරක්ෂාව රටේ ඒකීයභාවය අධ්‍යාපන ප්‍රසංස්කරණය කෘෂිකර්මාන්තය නිකම් බොහොර දීමින් ඉඳලා තියෙනවා. එම පළ පොළවේ පැල කරන්න පුළුවන් එකම චින්තනයේ තියෙන අපේක්ෂකයා නාමල් රාජපක්ෂ තරුණ අපේක්ෂකයා පමණයි කියන කාරණාව ඇසෙනතෙක් මානේ අම්මල තාත්තල වටහා ගන්න. අපි මේ රටේ කොවිතන ශක්තිමත් කරන කටයුතු කරේ කණ්ඩායම. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා පොහොර 350 දීලා ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරලා රුපියල් 8ට වී කිලෝ එක දීලා. අපි දන්නවා අපේ අතෙන් ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව කාලේ පොහොර සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා. සමහර වැරදි උපදෙස් නිසා වැරදි තීන්දුව తీරන ගත්තු නිසා එක කන්නයක් දෙකක් ගොවියට අසාධාරණයක් සිද්ධ වුණා. මේ මම වගකීමකින් කියනවා. මම නාමල් රාජපක්ෂ අනුගමනය කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා වෙන කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නෙවෙයි. අපි ගොඩ ගොවිතැන්ට මඩ ගොවිතැන්ට පොහොර සානාධාර දෙන්න කටයුතු කරනවා විතරක් නෙවෙයි. පිටරටින් ලංකාවට ගෙනල්ලා කන්න දෙනවා කියන මානසිකත්වයේ වෙනුවට මේ මාතෘ භූමිය තුළ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවන්න අපි කටයුතු කරනවා කියන එකත් ඔබ තමුන් ආසන මතක් කරගන්න. මම බොරු කියන්නේත් නැහැ. එහෙනම් අපි කරන්න පුළුවන් දේ අපි කරන්න පුළුවන් කියනවා. බැරිද? අපි බැහැයි කියනවා. අපි රාජ්‍ය සේවයේ ගෞරවය රකින්නවා. උත්තමනන සරිලන ආකාරයේ රාජ්‍ය සේවකගේ රැ පඩි වැඩි කිරීම අපි කරනවා. ඒක මේ මැතිවරණ වේදිකාව දැල්ල පොරොන්දු පත්‍රයකට දාන්න ඕනේ නැහැ අපි හැමදෙරුවනේ. ඒ වගේම මම වගකීමකින් කියනවා. අපේ සංස්කෘතියේ නොගැලපෙන කිසිම දෙයක් බෞද්ධ සංස්කෘතියේ නොගැලපෙන කිසිම දෙයක් මම බිහි කරන ආණ්ඩුවක් තුල කරන්නෙත් නැහැ කියන එකත් අපි ඔබ තමුන් ආසනට මතක් කරනවා.